যদি সুবিধা আছে না, মাও এখন নেই। অবশ্যই හරි හරි පුතේ, අපි එදා ප්‍රශ්න පත්‍රයේ අපිට B පාර්ට් එක තමයි අද මුලින්ම සාකච්ඡා කරන්න තියෙන්නේ. අද අපි සුපුරුදු විදියට B පාර්ට් එක සාකච්ඡා කරලා මම අද ඕගොල්ලන්ට තවත් ගණන් දෙකක් දෙනවා, එදා වගේම කෙටි ඇගීමක් විදියට. හරි, එහෙනම් ඕගොල්ලෝ සූදානම් වෙන්න 2019 සම්බන්ධන ප්‍රශ්න පත්‍රයේ දී කොටසේ උත්තර පරීක්ෂා කරන්න. ඒ වගේම මේකට සම්බන්ධ වෙන්නත් ඕන. දැන් මේ 7 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්න අංක 7 කියනවා මෙන්න මෙහෙම. N වන පදයේ Tn සමානයි 3 අඩු කිරීම 2n මගින් දෙනු ලබන සමාන්තර ශ්‍රේණියක පොදු අන්තරය සොයන්න කියලා. N වන පදය කියන්නේ පොදු පදය. N වන පදයේ පොදු පදය. එතකොට අපිට කියනවා මේ සමාන්තර ශ්‍රේණියේ පොදු අන්තරය හොයන්න කියලා. එතකොට අපි කරන්නේ ඒකේ අපි 7 වෙනි ප්‍රශ්නේ ප්‍රමිලා සමාන්තර 1 ඒ කොටස පළවෙනි පදේ n සමාන 1 වෙනකොට එතකොට එන්නේ t 1, ඒ කියන්නේ 3 අඩු කිරීම දෙවරක් 1, ඒ කියන්නේ 3 අඩු කිරීම 2 දරුවනි 1යි. ඊට පස්සේ අපි ගන්නවා n 2, ඒ කියන්නේ t 2, 3 අඩු කිරීම දෙවරක් 2, ඒ කියන්නේ දරුවනි 3 අඩු කිරීම 4, ඒ කියන්නේ ඍණ 1යි. එතකොට අපිට එනවා m නිසා පොදු අන්තරය. පොදු අන්තරය ඒ කියන්නේ d. අපි කරන්නේ අනුයාත පද දෙකෙන් ඒ කියන්නේ ඍණ එකෙන් අඩු කරනවා එක. ඍණ එක අඩු කිරීම එක. ඒ කියන්නේ දරුවනි ඍණ දෙකයි. ඒ කියන්නේ දෙක දෙක අඩු වීගෙන යනවා. මේ ගුණ මේ සමාන්තර ශ්‍රේණියේ වෙන්නේ දෙක දෙක අඩු වෙනවා. ඒ බව පැහැදිලි. 3 අඩු කිරීම 2n කියලා දෙකේ ගුණාකාරකය අඩු වීගෙන යනවා. ඔය විදිහට තමයි 7 වෙනි ප්‍රශ්නේ ඒ කොටස වෙන්නේ. 7 වෙනි ප්‍රශ්නේ B කොටස මෙහෙම කියනවා. 7 වෙනි ප්‍රශ්නේ B කොටස සමනලී රුපියල් 5000ක වටිනා මාලයක් මිලදී ගැනීමේ අදහසින් මුදල් ඉතිරි කරන ලද්දේ පහත දැක්වෙන රටාවට අනුව පළමු මාසයේ රුපියල් 5යි, දෙවෙනි මාසයේ රුපියල් 10යි, තුන්වෙනි මාසයේ 20යි. පළවෙනි මාසයේ රුපියල් 5යි, දෙවෙනි මාසයේ 10යි, තුන්වෙනි මාසයේ 20යි. පළමු දෙවන තෙවන මාසවල ඉදිරි කර මුදල් පිළිවෙලින් ලියුම් විට ඒවා ගුණෝත්තර ශ්‍රේණියක පිහිටන බව පෙන්වන්න. අදාළ සූත්‍ර භාවිතා කරමින් ඉහත රටාවට අනුව 10 වෙනි මාසයේ ඉදිරි කරන ලද මුදල සොයන්න. 10 වන මාසයේ අවසානයේ ඇයට මාලේ මිලදී ගත හැකි වේදයි සඳහන් කරන්න. හේතු සහිත ඔව් පුතා, දැන් අපි ඉන්නේ ගුණෝත්තර ශ්‍රේණි පිළිබඳ දැනුම මතක් කරගන්න. ගුණෝත්තර ශ්‍රේණි පිළිබඳ දැනුම. එතකොට මේකේ එයාට අවශ්‍යතාවයේ රුපියල් 5000ක් වටිනා මාලයක් මිලදී ගැනීමයි. එතකොට එයා මුදල් එකතු කරනවා. එයා මුදල් එකතු කරන්නේ මේ ආකාරයට. පළවෙනි මාසයේ රුපියල් 5000ක් එකතු කර දානවා, දෙවෙනි මාසයේ 10000ක්, 20000ක්, ওই විදිහට තමයි මුදල් එකතු කරන්නේ. එතකොට අපි දැන් මේකේ A කොටස B කොටසේ රෝම ඉලක්කම අංක 1ට අපි එනවා.
පළවෙනි දෙවෙනි ඉතිරි කරන මුදල් පිළිවෙලින් විවිධ ඒවා ගුණෝත්තර ශ්‍රේණියක පිහිටන බව දුන්න අපි පිහිටන බව පෙන්වන්න අනුයාද පද දෙකක් අපි ගන්නවා 10 බෙදනවා පුතා 5ෙන් එතකොට මෙතන ඉන්නේ 2යි 20 බෙදනවා අපි 10ෙන් එතන ඉන්නේ 2යි එම නිසා අපි කියනවා අනුයාත අනුයාත පද අතර අනුපාතය අනුපාතය සමාන නිසා මෙය ගුණෝත්තර ශ්‍රේණිය ගුණෝත්තර ශ්‍රේණිය කියලා අපි කියන්න පුළුවන් අනුයාත පද අතර අනුපාතය සමාන නිසා මෙය ගුණෝත්තර ශ්‍රේණිය පැහැදිලි ඊළඟට අපෙන් අහනවා ඊයේද රටාවට 90 10 වෙනි මාසයේදී ඉතිරි කරන ලද මුදල කීයද කියලා 10 වෙනි මාසයේදී ඉතිරි කරන මුදල ඒ කියන්නේ පුතා අපෙන් අහන්නේ කී 10 කී 10 තමයි අහන්නේ එතකොට මේකේ A කියන්නේ 5යි R කියන්නේ 2යි N කියන්නේ 10යි T 10 තමයි අපෙන් අහන්නේ මේ සඳහන් අපි ගන්න සූත්‍රය ඔබ දාන්නවා TN සමානයි A වා A වාර A R N වින එක සූත්‍රයට අනුව A R N වින එක සූත්‍රයට අනුව A කියන්නේ 5යි R කියන්නේ 2යි 10 අඩු කිරීම 1 ඒ කියන්නේ 5 ගුණ 2 9 වෙනි බලය දරුවනි 5 ගුණ කිරීම 2 9 වෙනි බලය 1 4 8 16 32 64 128 256 512 1024 1 2 3 4 5 6 7 8 9 512 එතකොට අපි 512 න් ගුණ කරන දෙකේ 9 වෙනි පාඩේ ඒ කියන්නේ පසරත් එක 10යි පසරකේ 5යි 1යි 6යි පසරප 25යි 1යි 26යි අන්න අපි ලියන අවසානයේ උත්තරේ ගලපලා එම නිසා 10වන මාසයේදී ඉතිරි කරන ලද මුදල 10වන මාසයේදී ඉතිරි කරන ලද මුදල ඉතිරි කරන ලද මුදල රුපියල් 2660 කිය ඊළඟට අපිට එන්න තියෙන්නේ 10වන මාසයේ අවසානයේදී ඇයට මාලේ මිලදී ගැනීමට හැකි වූයේද හේතු සහිතව සඳහන් කරන්න කියලා. 10වෙනි මාසයේ අවසානයේදී ඇත්තටම දැන් මෙයාට මාලේ මිලදී ගන්න රුපියල් 5000කට වඩා වැඩියෙන් එකතු කරන්න ඕනනේ. 5000කට වඩා වැඩි 10වන මාසයේ අවසානයේදී අපි යනවා එතකොට 10වෙනි මාසයේ කියන්නේ එතකොට අපිට ඕන පුතා S10. S10 තමයි අපිට ඕනේ. මේකේ A කියන්නේ 5යි, R කියන්නේ 2යි, N කියන්නේ 10යි, S10 තමයි අපිට ඕනේ. ඉතින් අපි මෙතන R ගේ අගය 1ට වඩා වැඩි නිසා 1ට වඩා වැඩි නිසා අපි සූත්‍රය ගන්නවා. මේ සූත්‍රය ගන්නවා Sn සමානයි Sn සමානයි A වාරයක් R බල N ඍණ 1 බෙදීම R ඍණ 1 සූත්‍රයට අනුව එතකොට දරුවනි අපි ආදේශ කරොත් S10 ඒ කියන්නේ 5යි R කියන්නේ 2 10 වෙනි බලය අඩු කිරීම 1 බෙදීම 2 අඩු කිරීම 1 5 ගුණ කිරීම 2 10 වෙනි බලය 1024 න් එකක් අඩු වෙනවා බෙදෙනවා 1 ඒ කියන්නේ 5 ගුණ කිරීම 1023 පසර තුන 15යි පසර දෙ 10යි 11යි පසර එක 5යි අන්න දරුවනි අපි ලියනවා මාස 10ක් අවසානයේ මාස 10ක් අවසානයේ ඇය එකතු කරන මුදල
එකතු කරන මුදල රුපියල් 5115 කි. ඊට පස්සේ අපි කියනවා රුපියල් 5115 පුතා 5000ට වඩා වැඩි නිසා අන්න අපි කියනවා ඇයට මාලේ මිලදී ගත හැකියි. ඇයට මාලය මිලදී ගත හැකියි. ඔන්න කොහොමයි. ඔව්. දුවල පුතාලට මේ උත්තර ආවද? හ්ම් කොහොමද? දිනේ මේ උත්තර ආවද? ඔව්සෙ. අපි එහෙමනම් දැන් ලකුණු බෙදමු. මෙන්න මෙහෙමයි ලකුණු වැටෙන්නේ. පළවෙනි එකේ ඔබ මුල් පද දෙක හොයාගන්න වෙනවා. එතනට එක ලකුණයි, පොදු අන්තරයට එකයි, එතන ලකුණු දෙකයි. එතකොට A කොටස ලකුණු දෙකයි. B කොටසේ අනුයාත පද අතර, ඒ කියන්නේ ශේණිය ලියන් ශේණිය දීලා තියෙන අපිටනේ, අනුයාත පද අතර අනුපාතය ගුණෝත් සමාන නිසා මෙහෙම හොයලා සමාන නිසා මේ ගුණෝත්තර ශ්‍රේණියට කියන තැනට එනවා. අපි එකයි මෙතන අනුපම අනුයත පද අතර අනුපාතයට එකයි ලකුණු දෙකයි. ඊළඟට මෙතන සූත්‍රයට ආදේශ කරනවට එකයි. ඊට පස්සේ දෙකේ නමවිලි බලේ 512 ගන්නවට එකයි, 2660ට එකයි ලකුණු තුනයි. ලකුණු තුනයි. ඊළඟට දරුවනි සූත්‍රයට ආදේශ කරනවට එකයි, දෙකේ 10 බලය 2024යි 515 ගන්නවට එකයි, සැසඳීම සමග ඇයට මාලේ මිලදී ගත හැක කියන තැනට එකයි. අන්න එහෙම. ඒ අනුව ලකුණු තුනයි, B කොටස ලකුණු 8යි, ප්‍රශ්නාංක 7 10 කීයද කියලා දාන්න. ප්‍රශ්නාංක 7. කාට හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. දැන් ඔබට මේවා පිළිබඳ අවබෝධය තියෙන්න ඕන, මතක් වෙන්න ඕන. සූත්‍ර පිළිබඳව අපි පුරෝත්තර ශ්‍රේණියේ ඓක්‍ය සම්බන්ධ සූත්‍රයේ අවස්ථා දෙකකට වෙන් කරගෙන තමයි කරන්නේ. එකක් ආර්ගයාගේ එකට වඩා වැඩි වෙන විට, අනිත් එක ආර්ගයාගේ එකට වඩා අඩු වෙන විට. එතකොට අපි අර පද දෙක මාරු වෙනවනේ. එක රිනාර් බලයෙන් එක රිනාර් වෙනවා. ආර් එක වෙන්නේ නැහැ ගුණෝත්තර ශ්‍රේණියක. ඒ වගේම සමාන්තර ශ්‍රේණි සම්බන්ධ සූත්‍රයක් ඔබට ඒකම මතක් වෙන්න ඕන. සමාන්තර ශ්‍රේණි වල පොදු පදේ හොයන්නේ TN සමානයි. ඒ එකතු කිරීමෙන් දෙන එක වාරයක් D සූත්‍රයෙන් එකතුව සම්බන්ධ සූත්‍ර දෙකක් තියෙනවානේ. එකක් තමයි අවසාන පදේ එකතුව හොයන්න ඕන. අවසාන පදේ දන්නවා නම් අපි N බෙදීම දෙකක් A දන L සූත්‍රය භාවිත කරනවා. අපිට පොදු අන්තරයයි මුල් පදයයි විතරක් තියෙනවා නම් අපිට පද ගණනක එකතු හොයන්න N බෙදීම දෙකක් දෙකයි A දන N දින එක වාරයක් D සූත්‍රය. ඉතින් ඔබට මේවා අමතක වෙනව නම් ඕගොල්ලෝ මේවා නිතර දකින්න පුළුවන් තැනක, මතක් වෙන තැනක මේවා ලියලා මේ කොහොම හරි මතක තියාගන්න ඕන. හොඳම දේ තමයි ඉතින් ගැටලු හදනකොට ඔබට මේවා කවදාවත් අමතක වෙන්නේ නැහැ, වැඩිපුරම ගණන් හදනකොට. හරි. එහෙමනම් ඔගලන්ට ඊහා සම්බන්ධ ගැටලුවක් නැති නිසා අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඊළඟ ප්‍රශ්නේ හැදෙන්නේ පුතා නිර්මාණයක්. මේ අපි බලමු. නිර්මාණ ප්‍රශ්නයක්. ඔව්. පහත දැක්වෙන නිර්මාණයේ සඳහා සෙන්ටිමීටර් මිලිමීටර් පරිමාණයේ සහිත සරල ධාරයක් සහ කවකටුවක් පමණක් භාවිත කරන්න. ඔබේ නිර්මාණ රේඛා පැහැදිලිව දක්වන්න. AB 6යි BAD 60ක් වෙනසේ ABCD රොම්බසේ නිර්මාණය කරන්න. DC පාදයේ CD ස්පර්ශ කරමින් B 6 යන වෘත්තයේ නිර්මාණය කරන්න.
सीपी तुनाक सेंटीमीटर वन पर दिख कर डीसी मत पीलाक्षे लाखनु कर पी ही सिट उड़ते तैंती है कि आने स्पर्श के निर्माण कर स्पर्श लक्ष्य क्यूड़े से नाम करान सी क्यू बी हेट अबाउ पेन हर अभी हम बोली मैं अभी दाला सा कहा ना गामु गुदा दे मेके मिनी तू दहा आटे के गेट लो आप तुना आटे मिनी तू तुना आप इधर ओके वैय करला मेके दाला सा कहा ना गाने का तमाई पाले मिनी पीवर है वैदेगा पेन में අපි බලමු දලසතා අන්තිම ස්ක්‍රීන් එකේ ෂෙයා වෙලා ඇති කියලා අපි කතා කරන්න හදන්නේ ප්‍රශ්න පත්‍රයේ 8 වෙනි ප්‍රශ්නේ 8 වෙනි ප්‍රශ්නේ AB 6යි BAD 60යි ABCD රෝම්බසයක් නිර්මාණය කරන්න කියලා. AB 6යි ABAD BAD 60යි රෝම්බසය. ඒ කියන්නේ මේ පාද සමානයි. මෙතන 60යි. මෙයා 6යි. A B A D A B A B C D A D ඇටයි. ඔය විදිහට රොම්බස්යක් අපිට නිර්මාණය කරන්න තියෙන්නේ. DC පාදයේ CD ස්පර්ශ කරමින් DC පාදයේ CD ස්පර්ශ කරමින් B හරහා යන වෘත්තය නිර්මාණය කරන්න. DC පාදයේ C වලදී ස්පර්ශ කරමින් B හරහා යන වෘත්තය නිර්මාණය කර. මෙතනදී ස්පර්ශ වෙන්න ඕන. B හරහා යන්න ඕන. DC පාදයේ C වලදී ස්පර්ශ වෙනවා අපි දන්නවා එතකොට අපි කරන්න තියෙන්නේ මෙතනදී මෙයාව දික් කරලා මෙතන අපි ලම්බකයක් අඳිනවානේ ලම්බකයක් අපි ඔහම අඳිනවා එතකොට මෙතනදී ස්පර්ශ වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම මේ ලම්බකයේ මත කේන්ද්‍රය පිහිටන්න ඕන ඊට පස්සේ අපිට කියන B හරහත් යන්න ඕන ඒ B හරහත් යන්න ඕන B හරහා යනවා කියන්නේ අනිවාර්යයෙන්ම මේ BC දැන් B හරහත් යන්න ඕන CD ස්පර්ශ වෙන්න ඕන ඔන්න ඔය විදියට කොහොමනේ එතකොට දැන් මෙතන C මෙතන B මෙතනදී ස්පර්ශ වෙන්න ඕන B හරහා යන්න ඕන එතකොට දැන් අපි අනිවාර්යයෙන්ම දන්නවා මෙයාගේ ලම්බකය මත මෙයාගේ ලම්බකයේ මත උත්තේ කේන්ද්‍රය තියෙනවා. ඒතර කේන්ද්‍රය මේකේ මේ ලම්බකයේ මත තිබුණාට අපිට හරියට නිශ්චිත හොයාගන්න බෑ. ඒතර අපි කරන්නේ BC යා කරනවා. ඒතර BC කියන්නේ ජායක් වෙනවා. මේ අඳින්න යන උත්තේ ජායක්. ඒතර අපි ජායේ ලම්බ සමච්ඡේදනය කරනවා. මේ ජායේ ලම්බ සමච්ඡේදකයේ මත පුතා අනිවාර්යෙන්ම එම උත්තේ කේන්ද්‍රය තියෙනවා. අන්න ඒතර අපිට කේන්ද්‍රය හොයාගන්න පුළුවන්. අන්නේ සැලසුම් මොගලන් මුලින්ම ක්‍රියා හඳුනා ගන්න ඕනේ. එතකොට නිර්මාණය කරන්න ලේසි. අපි මෙයාගේ ලම්බ සමච්ඡේදකයේ ගන්නවා. ඒ ලම්බ සමච්ඡේදකයේ මත අනිවාර්යයෙන්ම මේ කේන්ද්‍රය තියෙනවා. ඒ අනි එන වෘත්තය තමයි මෙතන යන්නේ එතකොට. ඔන්න ස්පර්ශ වීද. විහරය යනවා. ඊළඟට අපිට කියනවා CP 3ක් වෙන විදිහට. CP CP තුනක් වෙන පරිදි DC මත P ලකුණු කර CP තුනක් වෙන පරිදි DC මත P ලකුණු කර P ඉදි වෘත්තයට ඇඳී හැකි අනෙක් ස්පර්ශකයේ නිර්මාණය කරන්න. ඒතර මෙතන ඉඳන් සෙන්ටිමීටර් 3කින් P ව ලකුණු කරලා අනිත් ස්පර්ශකේ ඔබට අහනවා. ඒතර ඔබට තියෙන්නේ මේ දුර. දැන් මෙතන තියෙනවානේ මේ දුර. මෙන්න මේ දුරට සමාන දුරකින් ඡාපය ඇඳහම අන්න ස්පර්ශකය ගන්න පුළුවන්. ඇඳි අනෙක් ස්පර්ශක ලක්ෂ්‍ය එය Q කියලා නම් කරන්න. CQP 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 අංශක හැටවීමට හේතු වහන. හරි. ඔන්න ඔහොමයි. දැන් අපිට ගැටලු පිළිබඳ අවබෝධයක් ලැබුණා.
අපි දැන් නිර්මාණයට යනවා. අපි මුලින්ම සෙන්ටිමීටර් 6ක් දිග රේඛා ඛණ්ඩය අඳිනු දරුවනි. කටුව ගන්නවා අපි. එදෙන කවකටද කියලා අපි ඡාපේ ගන්නවා. ඔබ මෙතන මෙතන B මෙතන සෙන්ටිමීටර්. ඊළඟට දරුවනේ අපි අංශක 60 ගන්න ඕන. ඒ වල කවකටද කියලා අපි අඳිනවා මේ විදියට. ඊට පස්සේ අපි රොම්බසයක් අඳිනෙහිඳ මෙතන මේ දුර නැවත අපි ගන්නවා 6. එතකොට ඒ වල කවකට පිට තියලා අපි ඡාපය වම අඳිනවා. ඊළඟ ඊළඟ ශීර්ෂය අපි හොයාගන්නේ පුතේ මෙතන කවකට තිබ තියලා මෙතනින් කවකට තිබ තියලා ඡාපය අඳිනවා කොහොමද 6 දුරින් මෙතන B වල කවකට තිබ තියලා ඡාපයේ ඡේදනයේ එතකොට අපිට එනවා මෙතන තිබ්බා मेतन पुते किसी निर्माण रेखा मकान रेखा निर्माण निवृद्धि साक्षी सीवल दिस्पर्शन पारी बीहर आया उड़ते निर्माण अभी दी अभी बीवल दी आंदी न දීවල ලම්බ සමච්ඡේදක අපි අඳිනවා. භාගයකට වැඩි දුරක් ගන්නව. විමානයේ පිළිබඳව අවබෝධය යම්මත් වෙනකර තියෙන්න ඕන. අපි තනේනවා. මෙතන දුරාංශ මේ දෙපැති දුරවල් දෙක සමානයි. මෙතන අංශක 90යි. ඊට පස්සේ අපි සීවර ස්පර්ශකය අඳින්න ඕනේ. මේ එන දිශාවටම අපි දික් කරනවා පුතා. පොඩ්ඩක් අද රේඛාව වලින් නාට කමන්නේ. लंबकय निर्माण
අන්න දරුවනි මෙන්න මෙතන තමයි අපි වෘත්තයේ කේන්ද්‍රය වෙන්නේ. ඊට පස්සේ අපි කරන්නේ කවකටුට ජේනේ වෘත්තයේ කේන්ද්‍රය මත තියලා අපි මේ දුර ගන්නවා අරේ විදියට. අරේ විදියට අරගෙන අපි වෘත්තය අඳිනවා. ඔන්න. අනිවාර්යයෙන්ම D හරහා යනවා. සර් ඔව් අපිට සර් B වල මේ කෝණ සමච්චේදයේ අරගෙන හොයන්න පුළුවන් නේද B වල කෝණ සමච්චේ බාහිර කෝණ සමච්චේදයේ ඔව් සර් බාහිර කෝණ සමච්චේදයේ එක දෙදෙන සම්බන්ධය මෙතන සම්බන්ධ විදිහට ගන්න වෙන්නේ මොකද්ද මෙතන කෝණ සමච්ඡේදකෙන් මෙතනට එන්න එනවා ඇති අපිට මට පොඩ්ඩක් ජ්‍යාමිතික සම්බන්ධයෙන් අලවෙන්න මොකද්ද එතන ජ්‍යාමිතික සම්බන්ධය එනව තමයිනේ මොකද්ද එතන අපි ජ්‍යාමිතික සම්බන්ධය කියලා ගන්නෙ ජ්‍යාමිතික සම්බන්ධය මෙතන කෝණ සමච්ඡේදකයට එක සම්බන්ධය මෙයා ඡාය මේ ත්‍රිකෝණ දෙක නම් අංග සමයි නමුත් මෙතන මෙයාගේ කෝණ සමච්ඡේදකයට එක තියෙන සම්බන්ධය ेद මේ රොම්බස් එක මේ අංශක 60 වෙනවා මේ අංශක 60යි එතකොට මෙයා 60යි අලවිදු එතන අහම්බෙන් වගේ දේවා දැක්කේ ඒක කොහොම ලවිදු ඔව් සර් මෙයා මේ සමපාද ත්‍රිකෝණයක් වෙනවානේ මෙයාව මෙහෙම ගියොත් එහෙම ඒකයි විශේෂී අවස්ථාවක් වගේ පේන්නේ මට නම් මෙහෙම දැන් මෙහෙම ඇවිල්ලා මෙයා සමපාද ත්‍රිකෝණයක් වෙනවා නේ
සමපාද ත්‍රිකෝණයක් වුණාම කෝණ සමච්ඡේදකයේ මත කේන්ද්‍රය තියෙනවනේ. මෙතන අපි ගත්තොත් එහෙම මෙයා සමපාදයි. මේ දුර හරි එතන ඒකයි සුවිශේෂී. ලොකු වෙන සූත් වෙනවා නේද? මෙතන සම්පාද මේක සම්පාද ත්‍රිකෝණයක් බවට පත් වෙනවා. ඒකට මෙයාගේ කෝණ සමච්ඡේදක මත කේන්ද්‍රයේ පීඨෙන ඉඳ තමයි එන්නේ. හරි වැරදි නෑ, කේන්ද්‍රය අරගෙන තියෙනවා නම්. හරි නිවැරදිව. එතකොට අපි එනවා ඊළඟට ප්‍රශ්න අංක 3. CP CP සෙන්ටිමීටර් 3ක් ලෙස ගන්නලු අපිට. අපි ගන්නවා සෙන්ටිමීටර් 3ක් අවකට. සෙන්ටිමීටර් 3ක් අපි කවකටද අරගෙන මෙතන C වල තියලා අපි P ව මාක් කරනවා. ඔය විදිහට. එතකොට මෙතන P. ඊට පස්සේ අපිට කියනවා ඉතුරු ස්පර්ශකය අඳින්න කියලා. ඒ කියන්නේ එහෙනම් මෙතන දැන් C වල ඉඳලා අපි ගත්තනේ සෙන්ටිමීටර් 3. එහෙනම් මෙතන අපි බාහිර ලක්ෂයේ ඉඳන් අඳින ස්පර්ශක දිගින් සමාන හින්දා අපි මේ විදිහට ඡේදනය කරලා මේ ස්පර්ශකය ගොඩ නගනවා. ඊට පස්සේ අයව අපි දික් කරන්න වෙනවානේ. ස්පර්ශක අපි ගොඩනගනවා. ඊළඟට අපෙන් අහනවා සර්. ඔව් සර්, දික් කළ DC මත නේද? එතකොට අනිත් පැත්තට නේද එන්නවද? P ලක්ෂය සෙන්ටිමීටර් කුම් DC කියලා තියෙනවා. ආ, දික් කළ DC මත නේ. හරි හරි හරි. දික්කල DC අනිත් පැත්තට CP 3ක් වන පරිදි දික්කල DC. හරි පුතා, හරි. ඔයා හරි. මෙතෙන්ට එන්න ඕනේ දික්කල DC මත. අනිත් පැත්තට එන්න. මෙන්න මේ පැත්තට. එතකොට සෙන්ටිමීටර් 3 මම හිතන්නේ මෙතන 3ක් තියෙනවා. ඔව්. මේ C වල තියලා මේ පැත්තට චාපය අදිනවා. ඊට පස්සේ මෙතන ඉඳන් අපි වෘත්තයේ ඡේදනය කරනවා. බාහිර ලක්ෂයේ ඉඳන් ස්පර්ශක දිගින් සමානයි. ඊට පස්සේ අපි මේ ලම්බක අයින් වෙලා ගන්නවා.
इत पे दिखल डीसी डीसी मत पीलाक्षे लखन कर पीहिट उत्ते अनेक स्पर्श के निर्माण कर स्पर्श लक्ष्य क्यूले से नाम कर क्यूलेस नाम कर पी मैं क्यू इट पास सी क्यू सी क्यू पी सी क्यू बी सी क्यू बी सी क्यू बी PQB आंसर के हट बाव पे ना था मैंने में आ आंसर के हटाई किया CQB हटवी में तो है तू आहानो हटवी में तो है तू मैंने में कौने किए थे में कौने उपर दानने वा में तो आंसर के हटाई රොම්බසේ සම්මුඛ කෝණ සමානින්ද මෙයා 60යි ඊට පස්සේ ස්පර්ශකයයි ස්පර්ශ ලක්ෂයේ අඳින ලද ජායයි අතර කෝණය ඒකාන්තර වෘත්ත කන්දේ කෝණයට සමානයි එතකොට මෙයා 60 වෙනවා නේ ස්පර්ශකයයි ස්පර්ශ ලක්ෂයේදී අඳින ලද ජායයි අතර කෝණය ඒකාන්තර වෘත්ත කන්දේ කෝණයට සමානයි එතකොට මෙතන 60යි නේ අන්න ඒකයි එන්නේ अठवी प्रश्न रोमिलाक्रमांक हतर अभी रूपेटाणु निर्माणेटाणु निर्माणेट अणुव ए बी सी डी रोम्बसे सम्मुख कोण समान निसा सम्मुख कोण समान निसा बी सी बी समानाय डी ए बी समानाय आंसर क्या हटाय एकांतर वृत्त कांडे कोण एकांतर वृत्त कांडे एकांतर वृत्त कांडे कांडे कोण समान वीने अभी बोलवा DCB समान वेनवा CQB CQB आंसर के हट की मैं इतना दिक्कर डीसी मंगे तेना देख के दिने दिखर डीसी मत तम दीटा इतने स्पर्शक निर्माण कर समस्त निर्माण बहुत मेवागी निर्माण तमेंट मुनगे बल नरपाल तीन अहन बल लखन बेदा ඊළඟට අංශක 60 නිර්මාණයට එකක් දෙන්නම වෙනවා අංශක 60 නිර්මාණය ඊට පස්සේ AD AD අරගෙන
රොම්බසේ නිර්මාණය කරනවාට ඒඩී අරගෙන රොම්බසේ නිර්මාණය කරනවාට එක ලකුණක් දෙයි. එතකොට එතන සමස්ත ලකුණු 3යි පළවෙනි කොටසට. ඒඩී අරගෙන රොම්බසේ නිර්මාණය කරනවාට එක ලකුණක් දෙයි. එතන එතකොට එක ලකුණයි. ඒ කියන්නේ රොම්බස නිර්මාණයට දරුවනි ලකුණු 3ක් එනවා. ඊළඟට අපි සීවලදී ලම්බකයේ අඳිනවට එකක් දෙන්න. සීවලදී ලම්බකයේ අඳිනවට එකක් දෙන්න. මේ ලම්බ සමච්ඡේදකයේ අඳිනවට එකක් දෙන්න. වෘතයේ අඳිනවට එකක් දෙන්න. එතන ලකුණු 3ක් එනවා. වෘතයට. ඊළඟට පීව ලකුණු කරනවට එකක් දෙන්න. සෙන්ටිමීටර් 3කින්. අනෙක් ස්පර්ශකයේ අඳිනවට එකක් දෙන්න. එතන ලකුණු 2ක් එනවා. 3 3 6යි 6 2යි 8යි. ඊට පස්සේ මේ රොම්බ රොම්බසේ සම්මුඛ කෝණ සමාන හිඳ මේ 60 බව පෙන්නනවට එකයි. ඒකාන්ත වෘත්ත කන්දේ කෝණේ ඉඳ 60 වෙන බවට එකයි. එතන ලකුණු 2යි. ඒ අනුව තමයි සමස්තයේ ලකුණු 8 වෙනි ප්‍රශ්නෙට 10ෙන් ගොඩ නැගෙන්නේ. 10ෙන් ගොඩ නැගෙන්නේ අන්න එහෙමයි. බලන්න ඔබ හරිද කියලා. පැහැදිලි ගැටලුවක් තියෙනවා නම් අහන්න. ඔන්න ඔය විදියට තමයි ඔබේ නිර්මාණයේ ගොඩනැගෙන්නේ. සමස්තයේ දෙස බැලුවාම අපිට පේනවා මේ ලම්බ සමච්ඡේදක ලම්බක කෝණ මේ වගේ මූලික නිර්මාණ කිහිපයක එකතුවකින් තමයි දරුවනේ මේ නිර්මාණය ගොඩනැගෙන්නේ. හරි. එහෙමනම් අපි දැන් යමු ඊළඟ ගැටලුවට. නැවත ජ්‍යාමිතියේ ගැටලුවක් අපිට මුණ ගැහෙන්නේ 9 වෙනි ගැටලුව. අපි යමු බලන්න. ප්‍රශ්න අංක 9. ප්‍රශ්නාංක 9 අපිට මෙන්න මෙහෙම දෙනවා. ප්‍රශ්නාංක 9 රූපේ දැක්වෙන ABCD සමචතුරාංශයක් දෙනවා. ABCD ABCD සමචතුරාංශයක්. එතකොට මේ සමචතුරස්‍රයේ AD පාදයේ මධ්‍ය ලක්ෂයේ x ලු. AD පාදයේ මධ්‍ය ලක්ෂයේ x ලු. CX ට ලම්බකව DD ඇඳි රේඛාව DC පාදයේ y හිදි හමු වෙනවා. එන්න CX තියෙනවා. CX ට ලම්බකව අඳින රේඛාව එතන ලම්බකයි. BC පාදයේ y හිදී මුණ ගැහෙනවා. මෙතන r.
අපිට කියනවා මෙම රූපයේ උත්තර පත්‍රයේ පිටපත් කරගෙන 9 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් අංකයක y අනු dc හි මධ්‍ය ලක්ෂයේ බව පෙන්වන්නලු y අනු dc හි මධ්‍ය ලක්ෂයේ බව. ඒතර අපිට මුලින්ම සාධනය කළ යුතු එක සාධනය කළ යුත්ත y අනු dc හි මධ්‍ය ලක්ෂයේ බව. මධ්‍ය බව ඔව් මම ඔබ සම්බන්ධ කර ගන්නවා අපිට උදව් කරන්න බලන්න කවුද මුලින්ම මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද අපි මේක ඔප්පු කරන්නේ ඔබ විවිධ විදිහට හදලා ඇති නුවන් මේ කියමු බලන්න කොහොමද ගත්තේ පුතේ නුවන් මේ ඇදුවේ නැද්ද මේ ගාන නුවන් මේ තරහ වෙලාද කියලා අපිත් එක්ක කතා කරන්න බින්සත් සාදනු බින්සත් අසිර කොහමද හැදුවේ දිනේ කොහමද ගත්තේ සර් ඒ ත්‍රිකෝණ දෙක මුලින්ම අංග සමකරාම අංග සම කරන්න ඉස්සලා යමක් කරගන්න වෙයි වගේ නේ. වා කොහොමද අංග සම කරේ මොන අවස්ථාවයකටද? කෝකෝපා අවස්ථාවයට. කෝණයයි කෝණයයි පාදයේ අවස්ථාවයටද? අවශ්‍ය. එතකොට පුතාට මේ කෝණෙට මේ කෝණේ සමානයි කියලා පෙන්න ගන්න වෙනවා නේ. ඔසේ ඒක මම VJ පදයක් ආදේශ කරා DCX කෝණයට. D C x කෝණය x කියලා ගත්තා. එතකොට සර් DX C කෝණය 90 රින x වෙනවා. DX C කෝණය 90 රින x වෙනවා. ඔව්. ඊළඟට සර් Y R C ත්‍රිකෝණය ගත්තොත් R Y C කෝණය ඒකත් 90 රින x වෙනවා. මෙතන 90 හින්දා. ඔව් සර්. මේ 90 රින x වෙනවා. එතකොට සර් YBC ත්‍රිකෝණයෙන් YBC කෝණය ගත්තොත් 90 ඍණ 90 ඍණ x ඒ කියන්නේ බැලන්ස් වෙනවා නේ ඔව් සර් ඒක මුලින් පෙන්න ගත්තේ නැද්ද ඔයා ඔව් සර් පෙන්නු ඒක මුලින් අපි පෙන්නමු නේ නැත්නම් අපිට ගන්න අමාරුයි අපි එතන මුලින් පෙන්නමු අපි ගත්තොත් මෙතන x කියලා ගත්තොත් ලේසි මෙයා x කියලා ගත්තොත් මෙයා 90 90 ඩි x මෙයා එතකොට මෙයා x වෙන මෙයා x මෙයා 90 මෙයා මෙතන ගත්ත මෙහෙම ගත්තත් ඔය ඒකම තමයි මෙතනට මෙහෙම ගත්තොත් ත්‍රිකෝණ මෙතන අපි මෙයාව ගම් x කියලා හරි මෙයා 90යි මෙයා එතකොට 90 අඩු කිරීම x මෙයා x වෙනවා ඒක අපි මෙච්චර දුර යන්න ඕනේ මෙයා x වෙනවා අන්න මෙහෙම ලියනවා අපි හරි අපි මුලින්ම කියනවා රූපයේ R B C කෝණේ නැත්නම් Y B C කෝණේ y b c සමානයි answer එක x ලෙස ගන්න. එවිට එවිට r b c ත්‍රිකෝණයෙන් b c r සමානයි
PCR අනුවාද කිරීම X තිබුණේ අභ්‍යන්තර කෝණ ඓක්‍ය අංශක 180 නිසා තවද B C D සමානයි අංශක 90යි A B C D සමචතුරාංශයයි अनुवादुकिरीम एक्स एक याने अनुवाद करी मानु एकतु करी में एक सानुवट अनुवाद होना हम एक्स या एक्स इमनी साफ किए ना वा वाई बी सी समानाई एक्स सी डी समानाई आंसर के एक्स वे एक आप इगामु वन के अंके एक किए ला अरे දැන් අර ත්‍රිකෝණ අංග සාමයට යන්නේ නේද පුතා අන්න අපි දැන් ත්‍රිකෝණ අංග සාමයට යනවා අපි ගන්නවා YBC ත්‍රිකෝණය සහ XDC ත්‍රිකෝණ වල අරගෙන අපි මුලින්ම කියමු මෙයව YBC සමානයි X CD එකට හේතු අංක එකට අනුව හරි ඊට පස්සේ ඔන්න කෝණයක් හරි ඊළඟට සර් අංග සමයට යන්න ඕන අංග සමයේ තමයි අපි දැන් ඔන්න එකක් හරි කෝණය සමාන කරා ඊළඟ කෝණය මොකක්ද ඊළඟ කෝණය සර් DXC කෝණයට CYB කෝණය DXC කෝණයට CYB කෝණය අනුවලු කිරීම X කියන එක ඔව් සර් ඇයි ඍජු කෝණයක් තියෙන්නේ ඍජු කෝණයක් වැරදි නෑ අරක ඍජු කෝණයක් තියෙනවනේ මෙතන ඔව් සර් එයාම ගමු BCY BCY සමානයි XDC සමානයි අංශක 90යි හේතුව ABCD සමචතුරස්‍රයයි ඒක හරි ඊළඟට සර් DC සමානයි CB සමචතුරස්‍රයේ පාද සමානයි පාද අන්න හරි BC සමානයි DC හේතුව මේකමයි එම එමනිස අපි කියනවා YBC ත්‍රිකෝණයේ අංග සමයි XDC ත්‍රිකෝණයේ වේ අවස්ථාව කෝණයයි කෝණයයි පාදයයි අන්න එහෙමයි අර පෙර සූදානම වැදගත් වෙනවා අපි දැන් මේක අපි ඔප්පු කරන්න නම් අනිවාර්යයෙන්ම මේ කෝණ දෙක සමානයි කියලා අපි පෙන්න ගැනීම මේ පෙර සූදානම එහෙම පෙර සූදානම කරගෙන තමයි අපි අංග සමයට යන්නේ එතකොට තමයි මේ බලන කරත් අපිට පහසුයි එතකොට මම අන්තිමට ලකුණු වෙන් කරන්න ලියා ගන්න කෙනෙක් ඉන්නව නම් අවශ්‍යතාවය අනුව ලියා ගන්න බල උන්චි වෙලාවක් දෙන්න සර් අදහස් ඉදිරිපත් කරන්න ඔව් පුතේ සර් ඒකේ මේ තව ටිකක් යන්න ඕන නේද මධ්‍ය ලක්ෂය කියලානේ පෙන්වන්න ඕන ආ දැස් රයිට් ඔව් මධ්‍ය ලක්ෂය කියලානේ පෙන්වන්න තියෙන්නේ එතකොට මෙතනට ඉදි දෙක ගහලා ලියන්න ඊළඟට අපි එන්න ඕන කොහොමද එම නිසා මෙතන x අපි ගන්නවා yc සමාන වෙනවා x සමාන xd අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සම ත්‍රිකෝණවල අනුරූප පාද කියලා ලියන්න අනුරූප පාද තවද yc සමාන xd නේ
XD සමානයි භාගයක් AB. D. නේ? ඔව්. AD. AB. එතකොට ඊළඟට කොහොමද සම්බන්ධ වෙන්නේ? එතකොට සර් AD සමානයි DC YC සමානයි භාගයක් DC වෙනවා. XD කියන්නේ භාගයක් AB. තවද AB සමානයි DC. නේ? DC. එබැ නිසා XD සමානයි භාගයක් DC. නේ? මට දැන් ඉඳ ටිකක් මදි. මම මේ හැරින් කියනවා වෙන පාටකින් කියන්නම්කෝ. එම නිසා YC සමානයි භාගයක් DC. ඔව්. බාස් භාගයක් DC. DC වේ. මෙතන XD සමානයි භාගයක් AB වෙන්නේ ඇයි? X AD හි මධ්‍ය ලක්ෂය. AD හි මැදේ ලක්ෂය. ABDC සමාන වෙන්නේ ABCD සමචතුරස්‍රය. ABCD සමචතුරස්‍රය. XD සමානයි භාගයක් DC වෙනවා. මෙතන අපි අංක ඕනනම් දෙක කියලා දැම්මොත් දෙකට අනුව. ඊට පස්සේ තමයි මෙතනට. පටලව ගන්න එපා. මේ විදිහට එන්නේ මෙතනින් මෙතනට ආවා නේ මෙතනින් මෙතනට ආවා ඊට පස්සේ මෙතනින් මෙතනට ආවා ඊට පස්සේ මෙතනින් මෙතනට ආවා ඒකෙත් අපි ලියන්න ඕනද මේ එම නිසා y යනු DC පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය වේ කියලා. ඔව් ඒක ලියන්නම ඕන මොකද ඒකනේ අපිට ඔප්පු කරන්න තියෙන්නේ මේ මේකනේ. එතකොට මේක ලියවෙන්න ඕන y යනු DC හි මධ්‍ය ලක්ෂ්‍ය වේ. y යනු DC හි මධ්‍ය ලක්ෂ්‍ය වේ. ඒක ලියවෙන්න ඕන. ගැටලුවක් තියෙනවා නම් අහන්න මීට වෙනත් විදිහකට ඔබ ඔප්පු කරලා තියෙනවා නම් ඒක ඉදිරිපත් කරන්න අපිට. හරිද කවුර ලියා ගන්නවද අවශ්‍යතාවයෙන් ළමිනු කරාද
හරි සර්. මේ විදිහටද කරේ? ඔව් සර් මම භාගය හැදී ඒකේ අර මට එක තැනක් හොයාගෙන කරනවා සර්. කොතනද? අර මම අංග සමය කරාස එතනින් ඉහට පොඩ්ඩක් අමතුනා. මද ලක්ෂය බව පෙන්නන්නද? ඔව් සර්. අපි යමු ඉස්සරහට එන. ලකුණු දාන්න ගියොත් අපි ලකුණු දාලා මේක මෙතන මකමු නැත්නම් අපේ රූපේ ආය යඳින්න වෙන. අපි මෙතනට ගියොත් මෙහෙමයි ලකුණු. අවස්ථානුකූලව තමයි ඉති පෙන්නන්න වෙන්නේ. අනිවාර්යයෙන්ම ඔබ මෙයා මේ සමාන කරලා මේ මේ සමාන බව පෙන්නනකොට එකක් දෙන්න. ඊට පස්සේ මෙතන මෙතන 90යි මෙතන DC මේ දෙක. එතනට එක එක ලකුණු දෙකයි අවස්ථාවට එකයි. ඊට පස්සේ මෙතන අවස්ථාවේ YC සමානයි XD කියලා ගන්නවට අනුරූප පාද සමාන බව පෙන්වනට එකයි. සමස්ත ලකුණු මෙතන පහක් එන්නේ. පහක් තමයි හැදෙන්නේ. ඒක අවස්ථානුකූලව ඔගොල්ලෝ ලියලා තියෙන විදිය අනුව බලලා තමයි ලකුණු එතන ඔබට වෙන් කරන්න වෙන්නේ. මේ විදියට දීලා තිබුණොත් මේ විදියට තමයි වෙන් වෙන්නේ. හරි. ලකුණු පහයි. අපිට දැන් කියනවා දිනෙත් XC වර්ගය සමානයි 4න් 5 KB වර්ගයේ බව පෙන්වන්නලු. ඔව්. අපි දැන් කරපු දේ අමතක නොකර යන්න ඕන නේද? මේවා අනුක්‍රමික බවක් තියෙනවා. දැන් පළවෙනි කොටස දෙවෙනි කොටසට යම් මට්ටමකට බලපෑමක් ඇති වෙනවා. දැන් අපි හොයලා තින්නේ y කියන්නේ dc ගෙන භාගයක්. ඒ කියන්නේ y කියන්නේ dc ගේ මධ්‍ය ලක්ෂය කියලා. වර්ග තිනකොට නිකන් පේනව නේද පයිතගරස් සම්බන්ධයක් නේ යෙදෙනවා වගේ දැනෙනවා. ඒ දැනෙන්න ඕන ඩක් ගාලා නේ. අනිවාර්යෙන් පයිතගරස් සම්බන්ධය තුලින් තමයි මේක අපිට ගොඩනගන්න වෙන්නේ. අපි යමු. අපිට තියෙනවා පුතා මෙතන එතකොට කියන්නේ සාධනය කළ යුත්ත සාධනය කළ යුත්ත XC වර්ගය XC කවුද? ආ මෙයා. XC වර්ගයේ සමානයි 4න් 5. AB බව. AB වර්ගයේ බව. ඔව් දිනේ අපිට උදව් කරන්න. එතකොට සර් XC වර්ගය සමානයි අපි මුලින්ම ත්‍රිකෝණය හඳුන්වමුනේ. DX ත්‍රිකෝණය. DC ත්‍රිකෝණය. XC වර්ගය සමානයි. ඔව්. XD වර්ගය ධන DC වර්ගය. හේතුව පයිතගර සම්බන්ධය. ඊළඟට සර් DC ඊට පස්සේ DC වර්ගය කියලා කියන්නේ AB වර්ගය. DC වර්ගය කියන්නේ AB වර්ගය. වර්ගය හේතුව AB සමානයි DC. ABCD සමචතුරස්‍රයන් නිසා. ABCD සමචතුරස්‍රය. සමචතුරස්‍රයක සම්මුඛ පාද. හරි. ඊළඟට සර් XD සමාන XD වර්ගය සමානයි භාගයක් XD ගමු අපි මුලින්ම XD සමානයි භාගයක් AB ඒක ගන්නවා X AD හි මධ්‍ය ලක්ෂය D මධ්‍ය ලක්ෂය සහ AB AD සමානයි AP ඔව් ආයෙත් විතරක් මදි නේද මෙතන ඒ ඊට පස්සේ කියනවා මධ්‍ය ලක්ෂය අවය කෙලින්ම AP AB ගත්තේ නේද ඉස්තිවර දෙකට ගන්න පුතා එතන. හරි ඉස්තිවර දෙකට ගන්න. එක ෂය. මෙතනට ගමු AT. තවද AD සමානයි AB නිසා ඒකට හේතුව
ABCD සමජාත වශයෙන් පාද සම චතුරාශ්‍රයේ පාද නිසා අන්න අපි කියනවා XD සමානයි භාගයක් AB වේ භාගයක් AB වේ එවනිසා XD ගේ වර්ගය සමානයි භාගයක් AB ගේ වර්ගයේ සම්පූර්ණ වර්ගය ඒ කියන්නේ හතරෙන් එකක් එකක් AB වර්ගය AB වර්ගය අපි මෙතන පුත අංක දාගන්න ආදේශ මෙයාව ගමු අංක 1 2 3 මෙයා අංක 4 නේ ඔව් සර් ඊළඟට ආදේශ කිරීම මෙයාම අංක දාගන්න මෙයා 3 කියලා දාගන්න මෙයාම 4 කියලා ගන්න මෙයා 3 sorry 4 මෙයා 5 දැන් අපි කියනවා මෙහෙම 4 සහ 5 තුනට ආදේශය ඔව් 4 5 4 5 තුනට ආදේශය එතකොට අපිට එනවා xc වර්ගය සමානයි 4න් එකක් ab වර්ග AB වර්ග එක ධන AB AB වර්ග පොදු හරය හතර විදිහට අරගත්තොත් නැත්තම් AB වර්ගයේ පොදු හරය පොදු සාධකයේ ගත්තාම හතරෙන් එක ධන එක නේ ඒ කියන්නේ කෙලින්ම හතරෙන් පහයි කියලා ලියන්න පුළුවන් දුක හතරෙන් පහයි AB වර්ගය XC වර්ගය ඕන නෝ right very good ඔය විදිහට තමයි ඔප්පු කිරීම එන්නේ ෆෝන් 1 මේ කතා කරන්න පිනිදි කතා කරන්න මෙනුජ කො මෙනුජ කතා කරන්න හැදුවද ගණන් අය ඕගොල්ලොන්ට කතා කරන්න බැරි කතා කරන්න බැරි ගණන් හදලා නැතුව ඇති ඒකයි ඔබේ හදලා යම්මෝ අඩුපාඩුවක් තියෙනවනේ ඒව කතා කරලා සාකච්ඡා කරලා විසඳගමු අමාශි අයි නිශ්ශබ්ද තීන අඩුපාඩුවක් හදා ගන්න බලන්න මෙතනත් ලකුණු පහක් වෙන් කරමු
හරිනේ අපි යමු ඉස්සරහට දැන් අපිට එන්න තියෙන පුතා ප්‍රශ්න අංක 10ට ප්‍රශ්න අංක 10 අපි බලමු ප්‍රශ්න අංක 10 प्रश्न दहायस हतरक पीटी रूपे दवास नगनीटर दुरी बीट उतुरिंद पीटा तिबे बी निवसत दकुनु दिशावें हा मीटर विसी एकक दुरिन डी निवासे पीटा एत दी एती असंपूर्ण दल सतहन उत्तरपत्ते पीटपत् करगेन इहत तोरतुरु वेहि अतुलत् करन्न ए निवसे सिट डी निवसेट निवसे दिगांशे आसन्न अंशकयेट सोयन आसन्न अंशकयेट सोयन पेन विदियट एक प्रश्न अभी बल कीन विधि अभी दल सठा मुल मेतन ए मेतन बी मेतन सी ए निवसे सिट नगनेहिरेन बी एक अभी मेतन तेना नोन पुता उत्तुर मेतमे उत्तुर एतकोट ए निवसे सिट නැගිනෙහිරින් BP හිටනවා C නිවසේ සිට C නිවස Aහි සිට අංශක 30ක දිගංශයකින් Aහි සිට අංශක 30ක දිගංශයකින් දිගංශය කියන්නේ උතුරට මුණලා දක්ෂිනාවර්ත කෝණය A කියන්නේ C නිවස A නිවසේ සිට අංශක 30ක දිගංශයකින් दक्षिणावर्त दिगांशेकिन दिशावे मेम पहाल बी निवसेट दकुनु दिशावें मीटर विसी एकाक दूरीं डी पीटर मेतने तो कोट मीटर विसी एकाक डी पीटर डी पिहिटन डी रूपे संपूर्ण रूपे दर्शन संपूर्ण मित्र प्रश्नांक एक दहवीन प्रश्न रोमिलक एक अभी ए निवसे सीट डी ही निवसे दिगांशे ए निवसे डी दिगांशे आसन्न अंश के टहान अभी होयान मेन्न मे कियन कोमे अन्नोय कोमे मैं अनिवार्य अनुमान मेन मे कोने होयागा मे कोने अभी तो ओण वेनवाने मेन मे कोने मैं हेत्तवाई मेतन तिहाय मेतन है दिन में एकांतर कोने मैं तिहाय एतकोट अभी तो ए बी होयान पुल ए बी बी सी एक दान वाला मैं वो होयान पुल इन सब दिगांशे लिया पुलवा नहीं रुते अन्य सल सुन एना अभी गांधवा दें
ACB ටිකෝනෙන් අපි අරමුණ දැන් කාම හොයන එකද AB සෙවීම බලන කෙනාට අපි පහසු කරමු AB සෙවීම AB ව හොයන්න හදා එතකොට ACB ත්‍රිකෝණයෙන් අපි ගන්නවා sin 30 සමාන AB බෙදීම 70 නැත්නම් AC sin 30 කියන්නේ භාගයයි cos 60 භාගයයි sin 30 භාගයයි AB AC කියන්නේ 70යි එහෙනම් AB කීයද 70 බෙදීම 2යි AB සමානයි අංශ මීටර් 35යි ඊට පස්සේ අපි ගන්නවා ABD ත්‍රිකෝණය ABD ත්‍රිකෝණය අපි කෝණය BAD සෙවීම BAD සෙවීම එතකොට අපිට එනවා මෙයා එතකොට 35යි සම්මුඛ පාදයේ පිටීම බද්ධ පාදයේ එතකොට අපිට එනවා tan අනුපාතය tan BAD සමානයි BD බෙදීම AB BD කියන්නේ 21යි මෙයා 35යි 7ව 3යි 7ව 5යි 5ෙන් 3යි 3 බෙදෙනවා 5ෙන් 0.1යි උතුරු 3යි 0.6යි 6වරක් 5 30යි 0.6යි 0.1යි 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 tan BAD එවනිසා BAD tan inverse 0.6යි 0.1යි 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 කොහමද ආවේ කියද ආවේ ලවිදු මෙතන මොකද මෙසේජ් tan BAD සමාන 0.6යි 0.1යි ඔව් ඒක tan inverse කීයද කොහොනේ ඒ කියන්නේ සර් 30යි කලා 58 කලා 58යි ඔව් සර් දිනේ 30යි කලා 58යි BAD එමෙනිසා අපි කියනවා A සිට B හි දිගංශය A සිට D හි දිගංශය අපිට අපෙන් අහන්නේ A නිවසේ සිට D ආසන්න අංශකයට අහන්න A සිට D හි දිගංශය එතකොට එනවා මෙතන 90යි 90යි කලා නැහැ එයාට එකතු වෙනවා 30යි කලා 58 කලා 58යි 0.9 3යි 12යි එතකොට අපි මේක ලියනවා පුතා 120යි කලා 58යි ආසන්න අංශකයට අහන්නේ ලවිදු නේ එතකොට අපි මෙතන තර්ක කරනවා කලා 58 30ට වැඩි අන්න එක ලියවෙන්න ඕන 30ට වඩා වැඩි එම නිසා මෙයා කල් අංශක 121යි නේ ඔව් සර් දිගංශක අංශක 121 ඔබේ උත්තරේ එනවා ඒක අභියෝගාත්මක ප්‍රශ්නයක් නෙවෙයි නේ ඉතාල සරලයි මෙතන ගාන්ටම සයින් තිය භාගය කියලා පේනවා ලකුණු වෙන් කිරීම කරොත් මෙතන 30 හඳුනා මේ දත්ත මේ 30 ලකුණු කරනවට 1යි 70 ලකුණු කරනවට 1යි D ලකුණු කරනවට 1යි එතන ලකුණු 3යි ඊට පස්සේ සයින් අනුපාතයට 1යි භාගය හඳුනා ගන්නවට 1යි 35ට 1යි එතන ලකුණු 3යි ඊළඟට tan අනුපාතයට 1යි
बिंदु दशम हाई टे काई तिहाई कला पनास सट टे काई एकसी विसी एक टे एक दिन ने मिन्न में प्रकाशने लियल तिपुनो त्वितरा यारी मे को ओन अनिवार्य मे का अनिवार्य अनिवार्य तो इतना हतरा है ए अनु तमें लखनु दहाय है दे बलन गटलुवा तीनों ना नहा අදල නැත්තම් ඉක්මනට සටහන් කරගන්න බලන්න අවධානය යොමු කරන්න प्रश्नांकोल අපිට කියනවා දික්කල ax හා දික්කල bx පිළිවෙලින් p හා q විදිහේ වෘත්තයේ ඡේදනය වෙනවා අපිට ගැටලු තුනක් දෙනවා මේ අපි රූප සටහන ඇඳලා පටන් ගමු මේ විදිහට අපිට දීලා තියෙන්නේ इतना q मैं आ p मैं आ x मैं आ a मैं आ y इतना b ओ माय गॉड x a x p विश कांबर
x a x b විෂ්කම්බ එක හරි වික්කල x b v p යා කිවිදි වේ හරි සාධනයේ කලියුක්ත පළවෙනි එක සාක u පළවෙනිම කියනවා අපිට q q a y කෝණය සමානයි y p b y p b බව පෙන්වන්න තියෙනවා q a y ඒ කියන්නේ මෙන්න මේ කෝණේ y p b බව පෙන්වන්න තියෙනවා මෙන්න මේ බව පෙන්වන්න තියෙනවා ඔව් කවුද අපිට උදව් කරන්නේ ලවිඳු හදුවද दिलीप मां मैनेजर लमाई गाना खा गए थे बालम को पेपर एक मून देना कोटे අපිට පේනවද අපි ඔබට පේනව නේද a q ඔව් කියන්න පුතේ සර් q ac q ax කෝණයයි q y x කෝණයයි සමානයි q a x a x q a x ඔව් ai q y x කෝණය සමානයි ඔව් එක මූර්ත ඛණ්ඩයේ කෝණ सर x a y समानाय x q y ට x a y समानाय x q y ට x q y ට එක මූර්ත ඛණ්ඩයේ කෝණ හරි ඔව් සර් ඊළඟට y p b කෝණය සමාන වෙනවා y p b කෝණය සමාන වෙනවා මෙයාට එතකොට සර් ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන කෝණය ඊට අභ්‍යන්තර සමක කෝණ දෙකට එකතු වෙට සමාන නිසා QAY කෝණයට සමාන වෙනවා YPB කෝණය QAY QAY කියන්නේ මේ දෙන්නගේ එකතුව මෙයාගේ බාහිර කෝණ සමානයි ඒ එක ක්‍රමයක් හොඳයි දිනේ බොහොම හොඳයි මේවත් ගන්න පුළුවන් නේද ඒකත් හරියා වැරදි නෑ මට පෙවුනේ මෙහෙම මට වෘත්ත චතුරස්‍ර වලින් පෙවුනේ මෙතන පුතා වෘත්ත චතුරස්‍රය නේ ඔන්න බලන්න මේකයි මෙතනයි වෘත්ත එකම වෘත්තේ මත පීඨන ලක්ෂ හතරනේ ඔව් හරි එතකොට මේ කෝණය මේ කෝණයට සමානයි නේද පුතා? ඔව් සර්. මොකද හේතුව? ප්‍රතික්‍රියෙන් සෑදෙන කෝණය වෘත්ත චතුරස්‍රයේ. වෘත්ත චතුරස්‍රයක පාදය මෙයත් මේක සරල රේඛාවක්. ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. ඊළඟට පුතා මෙයා මෙයාට සමානයි නේ. ඔව් සර්. එක මූර්ත ගන්න. පීවර දෙකයි නේ. ඔව් සර්. ආගෙත් පෙරදී නෑ පීවර කීපයක් යනවානේ ඔව් සර් ඔව් අපි මෙහෙම ගමු එහෙමනම් ඔයාට සම්පූර්ණ ලකුණු ලැබෙනවා මටත් ලැබෙනවා ඔයාගේ හැබැයි අතනදී පොඩි කාලය වැඩි වැඩි අයි මොකද ඉලක්කමක් අකුරක් ලියන්න තප්පර ගණක් යනවනේ නේ ඔව් සර් එහෙම හරි ඔයා ඔය උත්සාහය අගේ කරනව පැහැදිලිවම ගණන් හදනකොට හදනකොට තමයි ප්‍රැක්ටිස් එක එන්නේ කතා කරන්න ඕන සාකච්ඡා කරන්න ඕන ඉගෙන ගන්නකොට ලැජ්ජ බය ඕනේ නැහැ නේ ඒ හින්දා මේ වැරදුන් වැරදිනවා මම මේ කියන එක අනිත් අයගේ හිනාවට ලක් වෙයි ලැජ්ජා එහෙම ඒව නැහැ තමන්ගේ අරමුණ මේකේ ඵල ප්‍රයෝජන ලබා ගැනීම නම් මේ සංවාදයට එකතු වෙන්න ඕන නේද දිනේ ඉගෙන ගන්නකොට තර්ක විතර්ක කරන්න ඕන නේ संवाद
ඒ අවස්ථාව ඇති කරගන්නයි අපිටත් උවමනාව තියෙන්නේ. ඒ අතින් දිනෙත්ලා ලවිදුලයි කතා කරන එක හරි වටිනවා. අපි ගත්තාම පුතා මේකේ නම් අපි ආරම්භයේ ගන්නේ මෙතනින් ගමු. Q A Y X චතුරාංශය. වෘත්ත චතුරාංශය කියලා කෙලින්ම කියමු. ගැටලුවක් නැහැ. වෘත්ත චතුරාංශයේ ඒක එහෙම කියන්න පුළුවන්ද මේ වෘත්තයක් මතපීඩි ලක්ෂ කියලා දීලා නැහැ. ගානේ. වෘත්තයක් මතපීඩන ලක්ෂ කියන එක අපිට මෙතන පැහැදිලිව පේනවා. නේද? ඒක ඔප්පු කරන්න ඕනේ නැද්ද සර්? අපි මෙතන මෙහෙම ලියමු. නැ වෘත්ත චතුරාංශයකි කියලා ලියමු. චතුරාංශයකි. මෙතන අපි කියනවා A Q X Y ලක්ෂ ඒක වෘත්ත වේ. එකම වෘත්තයක් මත පිහිටා ඇත. හරි. මත පිහිටා ඇත. ඔයා කිව්ව එක හරි. එකම වෘත්තයක් මත පිහිටා ඇත. මත පිහිටා ඇත. එතකොට යා වෘත්ත චතුරාංශයක් වේ. මොකද අපිට වෘත්ත චතුරාංශයක් කියලා මේක දීලා නැති හින්දා. නේද? දීලා නැහැනේ වෘත්ත චතුරාංශයක් කියලා. එතකොට එම නිසා නැත්නම් අපිට කියන්න පුළුවන් ඒ අනුව මේ වචන යොදාගමු ඒ අනුව Q A Y කෝණය සමානයි Y X B හේතුව Q B සරල රේඛාවක් සහ වෘත්ත චතුරාංශයක බාහිර කෝණය සමානයි ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණය. සම්මුඛ කෝණය. QB සරල රේඛාවක්. වෘත්ත චතුරාංශයේ බාහිර කෝණේ ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. මේක අපි අංක 1 කියලා තියාගත්තත් කමක් නැහැ. 1 කියලා තියාගන්න. තවද මේ වචන යොදන්න. තවද YXP YXB සමාන වෙනවා YPBට. YPB එකම වෘත්ත ඛණ්ඩයේ කෝණය. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ මේක අපි අංක දෙක කියලා ගන්න. 1 හා 2ට 90 අපිට එනවා පුතා අපේ අවශ්‍යතාවය QAY සමානයි YPB වේ. එහෙම හොඳයිනේ. අකමවලු කරන්න කොහෙත්ම බැහැ. වෘත්ත චතුරාංශයක් වෙන්නේ මේ පිට වෘත්ත වෙනවා. මේ මේ කාරණා. අර විදියට ගත්තත් නිවැරදි ලකුණු ලැබෙනවා. හරි සර්. A Y B සරල රේඛාවක් කියලා ඔප්පු කරන්න ඕන අපිට. දැන් ඊළඟ කොටස. අපි ලකුණු දීගෙන මෙයා මුනේ ඉඳ නැත්නම් අපිට ආයි මකල හදන්න බැහැ. එතනට බොහෝ දුරට ලකුණු දෙකක් තමයි එන්නේ. මෙන්න මේ අවස්ථා දෙකට තමයි ලකුණු දෙක එන්නේ. පියවර දෙකට. හේතුත් එක්ක සම්බන්ධතා දෙකට ලකුණු එක එක දෙන්න බලන්න. කරලා නැති අය ඉක්මනින් සටහන් කරගන්න.
හරිද? යමුද ඉදිරියට ඊළඟට අපිට කියනවා AYB සරල රේඛාවක් බව. එතන කොහොමද දිනෙත් අපි කරන්නේ? X. කොහොමද මම පොඩ්ඩක් මෙතන ලියලා ගන්න. साधने कले अंक सरल रेखा पव ओहूता किया एक्स ए सह एक्स बी केला क्या विष्कांब देखा केला दिल तीन हिंदा सर XY A සහ XY B කියලා කියන්නේ අංශක 90 බැගින් වෙනවා. එතකොට XY B කියලා කියන්නේ මේ දෙක එකතු. අංශ 180. ඔව්. ඒ කියන්නේ එතන අපිට ටාගට් එක වෙන්නේ සරල රේඛාවක් වෙන්න නම් එම රේඛාව මත හැදෙන බද්ධ කෝණය යුගලයකයිකේ අංශක 180ක් වෙන්න ඕන. යම් බද්ධ කෝණ යුගලයකයික අංශක 180ක් වේ නම් නැත්නම් පරිපූරක වේ නම් පොදු නොවන බාහු සරල රේඛීය වෙනවා නේ ඒකනේ කතාව එතනින් තමයි අපි ටග්ගල ටාගට් කරන්නේ ආ මේතන එහෙනම් මේක මූලික වෙච්ච බද්ධ කෝණ යුගලයක් පරිපූරක වෙන්න ඕන එතකොට අපි ඊළඟට පීවර දානවා x මේ xb කියන්නේ විෂ්කම්බයින්ද මේක අර්ධ වෘත්තයේ කෝණ දෙකක් ගන්න හරි එතනින් තමයි අපි ඒක දකින්නේ. එහෙමනම් අපි සටහඳ ඉදිරිපත් කිරීම තමයි වැදගත් වෙන්නේ. අපි කියමු මෙහෙම නේද? රූපයට අනුව AYX සමානයි අංශක 90යි. හේතුව AX විෂ්කම්බය मेलेस xy b अंश का अनुवाय xb विष्कांबे तावद ayx एकतु किरीम xy b समानय अनुव एकतु किरीम अनुव බද්ධකෝණ පරිපූරක වන නිසා අපි දැන් ඒ මේ AYB සරල රේඛාවක් කියලා අරක හේතුව බද්ධකෝණ පරිපූරක වන නිසා ලියන්නත් පුළුවන් මෙතන මෙහෙම ගලපලා ගන්න පුළුවන් පැහැදිලි එතකොට අනිවාර්යයෙන්ම මෙතනටත් අපිට ලකුණු වෙන් කරන්න වෙනවා මේකේ මාකින් ස්කීම් එකක් දීලා නැහැ මගේ ලැබෙන අත්දැකීම් එක තමයි මම වෙන් කරන්නේ අපිට මෙතන 99 දකින්නට දෙන්න ඕනනේ මෙතන 90 දකින්නට දෙන්න ඕන 180 දකින්නට දෙන්න ඕන පරිපූරක වෙන නිසා මෙතනට දෙන්න ඕන මෙන්න මේ කාරණා මේ දෙකටම එකක් දෙන්න මෙතනට එකක් දෙන්න 180 ගන්නවට ලකුණු තුනක් දෙන්න ලකුණු තුනක් දෙන්න
හරි. අපි මෝ ඒකේ ඊළඟ කොටස. ඊළඟට කියනවා AX බෙදීම XB QX බෙදීම XP. ඒ අනුපාතයේ දකින කොටම දිනෙත් මතක් වෙන්නේ මොකද්ද? සමකෝණී ත්‍රිකෝණ. සමකෝණී ත්‍රිකෝණ. නේ සමකෝණී ත්‍රිකෝණ තමයි අපි එතන අනිවාර්යයෙන්ම අපිට දකින්න වෙන්නේ. මොකද සමකෝණී ත්‍රිකෝණ වල අනුරූප පාද අතර අනුපාතයේ සමානයි. සමකෝණී ත්‍රිකෝණ වල අනුරූප පාද අතර අනුපාතයේ සමානයි. අපි එනවා දැන් දරුවනි. එතකොට රෝමීලා ක්‍රමාංක 3ට අපි ඔප්පු කරන්න තියෙන්නේ මෙන්න මේම. මේකේ ඔප්පු කරන්න තියෙන්නේ AX බෙදීම XB සමානයි QX බෙදීම XP බව. ඔව් පටන් ගමු. එතකොට සර් QXA ත්‍රිකෝණයයි QXA ත්‍රිකෝණය සහ XPB ත්‍රිකෝණය. XPB XPB ත්‍රිකෝණ වල. ඔව්. QXA සමානයි PXA ප්‍රතිමුඛ PXB ප්‍රතිමුඛ කෝණ. QXA සමානයි PXB ප්‍රතිමුඛ කෝණ. හරි. ඊළඟට සර් AX යනු විෂ්කම්භය බැවින් AQX අංශක 90ක් වෙනවා. එලෙසම XPB අංශක 90ක් වෙනවා XB විෂ්කම්භය. XPB සමානයි 90යි අර්ධ වෘත්තයේ කෝණ කියලා දෙන්න පොදුවේ. අර්ධ වෘත්තයේ කෝණ. එතකොට පොදුවේ විෂ්කම්භය කියන කාරණාවත් එක්කම එනවා මෙයා. එම නිසා ඉතිරි කෝණය QAX සමානයි QX සමානයි QP PXB එමෙයා මෙයානේ XB P P හේතුව ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ අයිකය අංශක 180ක් නිසා එම නිසා අපි කියනවා QXA ත්‍රිකෝණය හා XPB ත්‍රිකෝණය සමකෝණී වේ. එම නිසා අපේ අවශ්‍යතාවයට යන්න පුළුවන් දැන්. AX බෙදීම AX එන්නේ මේ B කෝණයට ඉදිරියෙන්නේ. මේ B කෝණයට ඉදිරියෙන් තමයි යන්නේ. එතකොට P නේ මේ XB XB සමානයි QX X බෙදීම XP වේ. ඒකට හේතුව සමකෝණී ත්‍රිකෝණවල අනුපාතය සමකෝණී ත්‍රිකෝණවල අනුරූප පාද අතර අනුපාතය සමානයි. අනුරූප පාද අතර අනුපාතය සමාන වේ. අන්න හරි. අනිවාර්යයෙන්ම මෙතන ප්‍රතිමුඛ කෝණ සම්බන්ධ එකයි අර්ධ වෘත්තයේ කෝණ එකයි. ඊට පස්සේ මෙන්න මේ සමකෝණී ත්‍රිකෝණවල අනුරූප පාද අතර අනුපාතය සමානයි කියනවට එකයි. එතන ලකුණු තුනයි. ඔන්න විදිහට අනුරූප පාද අතර අනුපාතය සමානයි කියන හේතුවට එකක් හම්බ වෙනවා. හරි. අනුපාත තියෙනයි එකක් කරගන්න.
අපි යමු ඉස්සරහට. අපිට දැන් ඊළඟට දෙනවා තව කොටසක් xy මගින් xy කො xy මගින් qyp සමච්ඡේදනයේ බව වල බව හේතු සහිතව පෙන්නන්න. අපිට කියනවා දරුවනි xy මගින් xy මගින් xy මගින් අපිට කියනවා qyp qyp සමච්ඡේදනය වෙනවා කියලා. මෙයා xy මගින් qyp සමච්ඡේදනය වන බව සමච්ඡේදනය වන බව xy මගින් qyp සමච්ඡේදනය වන බව ඒක කොහොමද ගත්තේ? XBP කෝණය සමාන වෙනවා XYP ට. XBP සමානයි XYP එක මූර්ත ගන්නේ නැස. XBP XBP XB ආ මෙයා මෙයා. ඊළඟට සර් QAX කෝණය සමාන වෙනවා මෙයාට. QYX ට QAX සහ XBP සමානයි සමාන. එන්ද මෙදෙන් සමානයි. අන්න හරි අන්න හරි. එතකොට අන්න අපි කියනවා XBP සමානයි XYP එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. මෙලෙස අපි කියනවා XBP QY QAX සමානයි QYX ට. QYX හේතුව M මේකමයි. තවද ඉහත අංක දෙකට අනුව අපි කියනවා QAX සමානයි XBP බව XBP නිසා අපි කියනවා අන්න XYP XYP සමාන වෙනවා XYQ ට. XYQ වේ එම නිසා XY මගින් QYP සමච්ඡේදනය වේ. සමච්ඡේදනය වේ. ඔහොමයි. මං හිතන්නේ ලකුණු දෙකයි ඉතුරු වෙලා තියෙන්නේ නේද දිනේ? අවශ්‍ය. ලකුණු දෙකයි. මේ දෙකටම එකයි. මේ දෙන්න සමානයි කියනවට එකයි. ඒ අනුව ලකුණු දෙක හැදේ. ඔය විදිහට එන්න. ඔය විදිහට තමයි ලකුණු දෙක හැදේ. අපිට එන්න තියෙන්නේ අන්තිම ගානට. ඒකෙන් පස්සේ ඕගොල්ලන්ට අද දවසේ කෙටිය ගේමක් තියෙනවා සෙකන්ඩ් පේපර් එකෙන් ගණන් දෙකක් දෙනවා. ඒ ගණන් දෙක හදලා ඒ මොහොතේම ඇගීමට ලක් කරන ලකුණු දෙනවා. හරි. අපි 12 වෙනි ගානත් අපි ඉක්මනින් බලමු. 12 වෙනි ගැටලුව. කුලක ගානක් තියෙන. කුලක ගැටලුවක්. ළමුන් 60 දෙනෙක් සිටින එක්තරා ළමා ක්‍රීඩා සමාජයක පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන ළමුන් ගණන 18යි. 60ක් ඉන්නවා 18ක් පාපන්දු ක්‍රීඩාවේ යෙදෙනවා.
ක්‍රිකට් ක්‍රීඩා වේදෙන ළමයි ගණන 40ක් සිටින අතරින් 25 දෙනෙක් පිරිමි ළමන් වෙනවා. ක්‍රිකට් ක්‍රීඩා වේදෙන 40න් 25ක් පිරිමි ළමයි වෙනවා. වෙන්නූපේ උත්තරපත්‍රය පිටපත් කරගෙන මේ එක් එක් ප්‍රදේශයට අදාළ අවයව සංඛ්‍යාව සටහන් කරගමින් පහත දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. හරි අපි ඉස්සෙල්ලා පිටපත් කරගමු. මේක මේ මෙතනින් තියෙන්නේ නේ අනේ වැරදි තමයි නේද අපි අර ඇඳපු අපි කුලක පාඩමේදී ඇඳපු අවස්ථා වලින් එකක් වෙන්න ඕන නේද කොහොම තියෙනවා ඊට පස්සේ එතන ඉන්න ගැහැණු ළමයි මෙතන ඉන්නේ ක්‍රිකට් ක්‍රීඩා වේදෙන ළමයි මෙතන ඉන්නේ පාපන්දු ක්‍රීඩා වේදෙන ළමයි ගැහැණු මෙතන ක්‍රිකට් ක්‍රීඩා වේදෙන ළමයි එතන පාපන්දු ක්‍රීඩා වේදෙන ළමයි එක C මෙතන F එතකොට දරුවනි අපි පුරුවම් බලන්න ළමුන් 60 දෙනෙක් සිටින එක්තරා ක්‍රීඩා සමාජයක පාපන්දු ක්‍රීඩා වේදෙන ළමුන් ගණන 18යි ළමුන් 60ක් ඉන්නේ මෙතන සර්වත්‍ර කුලකයේ පාපන්දු ක්‍රීඩා වේදෙන ළමයි ගණන 18යි ක්‍රීඩා සමාජයේ පාපන්දු ක්‍රීඩා වේදෙනයි 18යි ක්‍රිකට් ක්‍රීඩා වේදෙන ළමුන් 40 අතරින් 25 දෙනෙක් පිරිමි ළමයි වෙනවා. දැන් මෙතන අපි ප්‍රදේශ බැලුවොත් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන පිරිමි ළමයි ටික තමයි මෙතන ඉන්නේ. මෙතන ඉන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන ගැහැණු ළමයි ටික. මෙතන ඉන්නේ ක්‍රිකට් පාපන්දු දෙකේම යෙදෙන පිරිමි ළමයි ටික. දැන් මෙතන අපිට කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන 40 දෙනෙක් සිටින අතරින් 25 දෙනෙක් පිරිමි ළමයි. ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන ළමුන් 40ක් සිටින 25 දෙනෙක් පිරිමි ළමයි. ඒ කියන්නේ මේ දෙගොල්ලෝ තමයි 25. මේ දෙගොල්ලෝ 25යි. මෙතන 18යි. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන ගහනු ළමයි ගණන කොපමණද කියලා මේ ටික අහන්නේ. දැන් මේ දෙගොල්ලම 25යිනේ. එතකොට මේ ටික අපිට ටංගාලා හොයාගන්න පුළුවන්නේ. මේ නේද? මේ දෙගොල්ලම 25යි. මෙයයි මෙයයි. එතකොට මේ ටික දන්නේ නැහැ.
මේ දෙගොල්ලම 25යි නම් අපිට මෙයාව හොයන්න පුළුවන් 40න් අඩු කරන 25. එතකොට පළවෙනි ප්‍රශ්නෙට අපිට උත්තරේ එනවා දරුවනි මේ ක්‍රිකට් ක්‍රීඩාවේ දෙන ගැහණු ළමයි ගණන එතකොට 10න් 5යි මෙතන 15යි මෙතන 15යි ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන නමුත් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන නමුත් පාපන්දු ක්‍රීඩාවේ නොයෙදෙන ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන නමුත් පාපන්දු ක්‍රීඩාවේ නොයෙදෙන ළමුන් ගණන 30ක් නම් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන නමුත් පාපන්දු ක්‍රීඩාවේ නොයෙදෙන ළමුන් ගණන 30ක් නම් ක්‍රීඩා දෙකේම යෙදෙන ළමුන් ගණන සොයන්න දැන් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙනවා නමුත් පාපන්දු ක්‍රීඩා කරන්නේ නැහැ ඒ කියන්නේ මෙතන නැහැ ඒ කට්ටිය 30යි ඒ කියන්නේ මෙතන 30න් 15ක් අඩු කරාම 15යි මේ 30න් 15ක් අඩු වුණාම 15යි මේ දෙකළු තමයි 30 ටිකට් ක්‍රීඩාවේ යෙදෙන පාපන්දු කරන්නේ නැහැ එතකොට ක්‍රීඩා දෙකේම යෙදෙන ළමුන් ගන්න කීයද ක්‍රීඩා දෙකේම එතකොට මෙතන 40න් 15ක් අඩු කරාම මෙතන මෙතන 40න් 15යි 15යි 30යි 30න් 40 40න් 30ක් අඩු නම් මෙතන 10යි මෙයා 8යි ක්‍රීඩා දෙකේම යෙදෙන ළමුන් ගණන පාපන්දු ටික 10යි නේද පුතා එතකොට අපිට ඉන්නේ උත්තරේ 10යි තුන්වෙනි එක මෙම ක්‍රීඩා දෙකෙන් එකක්වත් නොයෙදෙන පිරිමි ළමුන් ගණන ගැහැණු ළමුන් ගණන සමාන නම් ක්‍රීඩා සමාජයේ සිටින ගැහැණු ළමුන් ගණන ක්‍රීඩා දෙකෙන් එකක්වත් නොකරන ළමයි ගණන සමානයි එතකොට එහෙනම් මේ කට්ටියනේ මෙතන ඉන්න කට්ටියයි මෙතන ඉන්න කට්ටියයි එතකොට අපි කරන්න ඕනේ 60න් අඩු කරනවා 40 ධන 18 බෙදෙනවා දෙකෙන් देखें අපෙන් අහන්නේ මොකද්ද ප්‍රශ්නේ ගැහැණුලා අපිට මෙතන 6 එනවා ඊට පස්සේ අහන්නේ ක්‍රීඩා සමාජයේ සිටින ගැහැණු ළමයි ගන්න එතකොට එනි 15 එකතු කිරීම 6 21යි උතරේ 21යි වෙන් රූපේ අඳුරු කර දක්වා ඇති ප්‍රදේශයේ කුල කංකණෙන් අහන මේක තමයි අඳුරු කරලා තියෙන්නේ කුල කාන්තන ඒක අංකණයෙන් දෙන්න මෙතන දීලා තියෙනවානේ G මෙතන F මෙතන C දීලා තියෙනවා එතකොට G මේලය F ගේ අනුපූරකය එයාට IT නෑ FC ට IT ඡේදනයේ C जी मेले एफ के अनुपूरक है जी मेले एफ के अनुपूरक है सी में सी टाइप और न होगा पहली आवाज दिन उत्तर ठीक है लाखों वेंकरो एकाई एकाई देखाई मैं तो देखाई आवेदु पे लाखों करना वाला दिन ना तो ना एक बंद नाम मेतन तार देखा ही मेतन तार देखा ही इलाके तेरे तोरो तुरु लाखों करना आटे देखा ही एक यानी हाथलिया ही दहाटा ही उबल लाखों कर लती बोलो हाथलिया ही दहाटा ही ये तो कुछ विशिपा हाथलिंग ही विशिपा हाँ पीर मिला ओ ओ ये देखा तो देखा थे ඉතින් සමස්ත ලකුණු 10 හැදේ. ඔන්න ඔයි පුතා. සමස්ත ලකුණු 10.
දැන් ඕගොල්ලෝ ඒ අවසන් කරේ 2019 සම්බන්ධතරණ ප්‍රශ්න පත්‍රයේ අපි 2016 17 18 19 20 කියන අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධතරණ ප්‍රශ්න පත්‍ර කට්ටල පහ අවසන් කරලා තියෙනවා. ඊළඟට අපි එනවා O level papers පහට. මේ ඔය පහ ඊටපස්සේ අපි කරන්න තියෙන පුතාලා ටියුට් එක දීලා තිනවා. හෘද සාක්ෂියට එකතුව කරගෙන යන්න. ඒක තමයි ඊළඟ තීරණාත්මක සාධකයේ වෙන්නේ. ඔය පහ හරියට කරන්න. ටියුට් එක ගලවලා ප්‍රශ්න පත්‍රේ වෙනම අරගෙන කාලය අරගෙන මේ හරියටම කරන්න. ඒක මම ඊට පස්සේ මාකින් ස්කීම් එක සාකච්ඡා කරනවා. ඊට පස්සේ අපි යනවා අනුමාන ප්‍රශ්න පත්‍ර වලට. මේ ඒ වෙනකොට ඉතින් ඕගොල්ලන්ට හොඳ අවබෝධයක් තියෙනවා. ප්‍රැක්ටිස් එකක් තියෙයි වැඩේ හරියට කරන ඇයට. හරි. අතින් ඇඟිල්ලෙන් අල්ලගෙන අතින් අල්ලගෙන ඕගොල්ලන්ගේ පස්සෙන් ඉඳගෙන ඒව කරන්න තියාගන්න එපා. ලොකු ළමයි. මේ ලබන අවුරුද්දේ ඒ ලෙවල් කරන ළමයි. මේ එයිදා තමන්ගේ අරමුණට අනුව තමන් කැපකිරීම කරන්න වෙනවා අනාගතේ වෙන්නේ. හරි අපි යමු ඉක්මනට. ඔන්න මම දැන් සූදානම් වෙන්න අනිවාර්යයෙන්ම සටහන් පොතේ කරන්න ප්‍රශ්න දෙකක් දෙන්න හදන්නේ. ඒ ප්‍රශ්න දෙක ඊට පස්සේ ඉක්මනින් අපි සාකච්ඡා කරනවා. ඔබ බලමු ඒකට මුහුණ දෙන්නේ කොහොමද කියලා. මම මෙතන ප්‍රශ්න දෙක ගන්න ටික වෙලාවක් යයි. හරි දරුවනේ ඔන්න ඔබට දිස් වෙනවා ඇති දැන් නේ මෙන්න පළවෙනි ප්‍රශ්නේ මිනිත්තු 15යි
හදන්න බලන්න හරියට මම වෙලාව බලනවා දිනෙත් ඉතින් ස්ක්‍රීන් එක ෂෙයා වෙලාද ඔව් සර් හරි හරියටම මිනිත්තු 15යි දෙන්නේ මම කාලය ගණනය කරනවා ඔගොල්ලෝ උත්තරේ සූදානම් කරගන්න ඊට ඉස්සෙල්ලා ඉවර වුණොත් අත උස්සන්න හෑන්ඩ් ලිස්ට් එකට එන්න
හරි දරුවනි වෙලාව ඇති සම්පූර්ණ මිනිත්තු 15ක් ගියා මිනිත්තු 18 ගැටලුව තමයි ඔයගොලු මිනිත්තු 15 කික් කරේ අපි දැන් මේකේ බලමු උත්තර ලකුණු 10 ඔයගොලු ගත්තද කියලා බලමු හරි සූදානම් වෙන්න මේකේ පළවෙනි ප්‍රශ්නේ ඔයගලන්ට පැහැදිලි මේකේ ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේට ඉන්න ඉස්සලා අපි බලමු මුද්‍රණ යන්ත්‍ර අලෙවි සැලකින් ඕනෑම මුද්‍රණ යන්ත්‍රයක් අත්පිට මුදලට හෝ වටිනාකම 10%ක මූලික ගෙවීමක් කර ඉතිරිය මාසික වාරික 9කින් ගෙවීමට ලබා ගත හැකිය. එවිට පොලිය ගන්නේ කනු ලබන්නේ හීනවන ශේෂ ක්‍රමයට වේ. හීනවන ශේෂ ක්‍රමයට. අමල්ට මුද්‍රණ යන්ත්‍රයේ මිලදී ගැනීම සඳහා මූලිකව රුපියල් 5000ක් ගෙවීමට සිදු වූයේ නම් එයාට 5000ක් ගෙවන්න වුණා මූලික. ඔහු ගෙවීමට ඉතිරි වන මුදල කීයද කියලා අහන. ගෙවීමට ඉතිරි වන මුදල. එතකොට දරුවනි ඔහුට ගෙවීමට ඉතිරි වන මුදල වෙන්නේ 5000ස් දැන් මෙයා 5000ක් ගෙවන්නේ. අපිට මෙතනින් මෙහෙම ගන්න පුළුවන්. මුද්‍රණ යන්ත්‍රයේ වටිනාකම අපි දන්නේ නැහැ. x ඒකෙන් 100ට කීයද එයා මූලික වශයෙන් ගෙවන්නේ? එයා මූලික වශයෙන් 100ට 10ක් ගෙවනවා. 100ට 10ක් ගෙවන්නේ x කින්. x කින් 100ට 10ක් තමයි රුපියල් 5000ක් වෙන්නේ. 5000ක් වෙන්නේ. එතකොට x වෙන්නේ 5000 ගුණ කිරීම 100 බෙදීම 10යි. නේ? එතකොට 10 ඒවා 1යි 10 ඒවා 10යි 50000 තමයි මුද්‍රණ යන්ත්‍රේ වටිනාකම. එයාට තවත් ගෙවන්න ඉතිරි වෙන්නේ 50000න් 5000 අඩු කරනවා මූලික ගෙවීම කරාට පස්සේ රුපියල් 45000යි. ওই විදිහට ගන්නත් පුළුවන්. අදලිස් 5000යි. මෙතන 5100 නෙවෙයි 5000. නැත්තම් එහෙම නැත්නම් ඕ දැන් 100ට 10ක් නේ 5000. 100ට 10ක් 5000යි. ඒතර යාට තව ගෙවන්න තියෙන්නේ 100ට 90යි. එතකොට අපිට පුළුවන් 5000 10ෙන් බෙදලා 90ෙන් ගුණ කරලා ගන්න. එහෙම ගන්නත් පුළුවන්. එතකොට 10 ඒවා 1යි 10 ඒවා 9යි රුපියල් 45000 ඒත් ලැබෙනවා. ඔය ඔහොම ගන්නත් පුළුවන්. එතකොට මෙතන 5000 10ෙන් බෙදලා 90ෙන් ගුණ කරලා 45000 ගන්න පුළුවන් නැත්නම් 50000 හොයලා 5000 අඩු කරලා ගන්න පුළුවන්. කොහොම ගත්තත් ඔබට එක ලකුණයි ලැබෙන්නේ. එක ලකුණයි. 45000 තමයි ඒ ලකුණ ලැබෙන්නේ. පැහැදිලි? එක ලකුණයි. පොලිය ගණනය කරන ලබන මාස ඒකක ගන්න කීයද කියලා අහනවා මාස ඒකක ගන්න වාරික 9කින් ගෙවන්න වාරික 9කින් ගෙවන්න එතකොට දරුවනි මාස ඒකක ගණන වෙන්නේ 9 10ෙන් ගුණ කරලා දෙකෙන් බෙදලා ගන්නත් පුළුවන් නැත්නම් 9 බෙදීම 2 9 ධන 1 කියලා ගන්නත් පුළුවන් ලකුණු 2යි ඒ ලකුණු දෙකේ ඉන්නේ ඔබට පැහැදිලිව පේනවා මේ සම්බන්ධයෙන් මෙතන ළමෙක් 9 ගුණ කිරීම 10 බෙදීම 2 කියලා ගත්තත් ඒකම තමයි 45ට 1යි ලකුණු 2යි හරි වෙත් හරි වැරද්ද දාගන්න හරියට ඊළඟට ඔබට කියනවා මාස ඒකකයක් සඳහා පොලිය රුපියල් 90ක් වේ නම් වාර්ෂික පොලිය අනුපාතිකය අහනවා වාර්ෂික පොලිය අනුපාතිකය වාර්ෂික පොලිය අනුපාතිකය හැදෙන්නේ මාස ඒකකයකට පොලිය බෙදෙනවා මාසිකව ගෙවන ණය මුදලේ කොටසින් මාසිකව ගෙවන ණය මුදලේ කොටසින් බෙදලා 100ට 100ෙන් ගුණ කරනවා අවුරුද්දකට බලන්න 12ෙන් ගුණ කරනවා අනිවාර්යයෙන්ම ඔබට එන්න ඕන මාස ඒකකයට පොලිය ඒක අපිට දීලා තිනවා එහෙනම් ඔබට ඕන මාසිකව ගෙවන ණය මුදලේ කොටස මාසිකව ගෙවන ණය මුදලේ කොටස ඔන්න හොමයි මාසිකව ගෙවන ණය මුදලේ කොටස 5000යි මොකද 45000 9ෙන් බෙදුවාම 5000යි
එතකොට 90 5000න් බෙදලා 100ට 100න් ගුණ කරලා 12න් ගුණ කරන බව පෙන්නනවට 1යි උත්තරය ඊට පස්සේ දරුවනේ 21.6 ආවොත් ඒ එතනට ලකුණු 1යි ඒ අනුව තමයි ලකුණු 2 හැදෙන්නේ කමල් ඉහත ආකාරයේ මුද්‍රණ යන්ත්‍රයක් අත්පිට මුද්‍ර ලබා ගැනීමේ අපේක්ෂාවෙන් 1% මාසික පොලි අනුපාතයක් යටතේ ඒ කියන්නේ වාර්ෂික 12%යි පොලි අනුපාතයක් යටතේ මාස 9කින් ගෙවීමට මුද්‍රණ යන්ත්‍රයේ වර්ණාගමට සමාන ණය මුදලක් ලබා ගනී. අමල්ලා කමල් අතර මිලදී ගැනීම වලදී වඩා වැඩි මුදලක් ගෙවීමට සිදුවන්නේ කා හටදයි හේතු දක්වමින් පැහැදිලි කරා. එතන අපි අමල්ගේ පැත්ත ගියොත් අමල් ගෙවන පොලිය වෙන්නේ අමල් ගෙවන පොලිය වෙන්නේ මාසයකට රුපියලයි මාසයකට රුපියලයි එතකොට ණය මුදල 45000යි නෑ 50000යි නේ කමල් ඉහත ආකාරයේ මුද්‍රා යන්ත්‍ර අත්පිට මුදල් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් 1% මාසික සුළු පොලි අනුපාතයක් ඇත්තේ මාස 9කින් ගෙවෙන මුද්‍රා යන්ත්‍රයේ වර්ණාකමට සමාන ණය මුදල ලබා ගනී. මුද්‍රණ යන්ත්‍රයේ වර්ණාකමට සමාන ණය මුදල ලබා ගනී. එතකොට මුද්‍රණ යන්ත්‍රයේ වර්ණාකම 50000යි. එතකොට 50000යි එයා 1% පොලියක් යටතේ මාස 9කට ගන්නවා. මාස 9කට ගන්නවා. එතකොට අමල් ගෙවන පොලිය වෙන්නේ අමල් මේ අපි කතා කරන්නේ කමල් ගෙවන පොලිය අමල්ගේ පොලිය වෙන්නේ මාස ඒකකයට පොලිය රුපියල් 90යි මාස ඒකක 45යි මේ අමල් ගෙවන පොලිය මේ කමල් ගෙවන පොලිය අපි මේ හෙව්වේ අමල් ගෙවන්නේ මාස ඒකකයට පොලිය 90යි මාස ඒක ගන්න 45යි මුළු පොලිය 4050යි එතකොට අපි කමල් ගෙවන පොලිය ගත්තොත් කමල් ගෙවන පොලිය තමයි මේ 50101 ගුණ කිරීම 9 4500යි එතකොට අපි මේක සැසඳීම කරන්න ඕන සැසඳීම කරාම එන්නේ 4500 වැඩි දරුවනි 4050ට වඩා ඒ හින්දා 4500 4050ට වඩා වැඩි ඒ නිසා වැඩිපුර මුදලක් කමල් ගෙවයි කියලා සඳහන් වෙන්න ඕන එතකොට 9045න් ගුණ කරනවට එකක් දෙන්න 4050ට එකක් දෙන්න ඊට පස්සේ 50100ට එකෙන් ගුණ කරලා 9න් ගුණ කරනවට ලකුණු එකක් දෙන්න 4500ට එකක් දෙන්න ඊට පස්සේ සැසඳීමත් සමග මේ ලකුණ එන්නේ මෙතනට සැසඳීමත් එක්ක වැඩිපුර මුදලක් කමල් ගෙවන බව සඳහන් කරන මේ සැසඳීම අත්‍යවශ්‍යයි හරි ඒ සැසඳීමත් එක්ක වැඩිපුර මුදලක් කමල් ගෙවන බව සඳහන් කරනවට එකක් දෙයි එතකොට ලකුණු 5ක් එනවා එතන 5ක් එනවා ඒ අනුව තමයි සමස්ත ලකුණු 10 ගොඩ නැගින්නේ සමස්ත ලකුණු 10 ගොඩ නැගින්නේ එතකොටයි පැහැදිලි අන්නේ එහෙමයි මම හිතන ඔබ හැමෝම ලකුණු 10 ගත්තේ ගන්නවා ඇති කියලා. නේ? දිනේ කොහමද ලකුණු ආවද 10ම? හරි. හරි. එහෙනම් පුතේ අපි දැනට මෙතනින් නවතු පෑය දෙකම ආරක් ගත කරපු හින්දා ඊළඟට තිබුණේ සංඛ්‍යානේ ගානක් මම ඒකේ ප්‍රেজෙන්ටේෂන් එක ඔයගලන්ට දාන්නම්. පුතාලා ඒක හදලා ඒකේ උත්තරක් තියෙනවා. ඒ උත්තරෙත් ඊට පස්සේ පසුව බලන්න. හරි? මම මේක දාන්නම් ඔයගලන්ට ගී සතියකත් එවන්නම්. හැබැයි ඔයගොල්ලෝ හදලා ඉවර වෙලා බලන්න යා. හදලා ඉවර වෙලා උත්තර බලලා හරි වැරදි දාගන්න හදනකොට අර කාලයත් එක්ක කරන්න. හරි? අනිවාර්යයෙන්ම කාලයත් එක්ක කරන්න. එතකොට තමයි ඒකේ සාර්ථක බව තියෙන්නේ. එහෙනම් අපි අදට මෙතනින් නවත්තමු. අපි ඊළඟ දවසේ ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ප්‍රශ්න පත්‍ර උත්තර සූදානම් කරගන්න. ඒව හදලා තියාගන්න. අපි වැඩිපුර සාකච්ඡා කරන පුතේ පෙබරවාරි මාසේ නිවාඩු ලැබුණු ගමන් උදේ වරුවේ වැඩි කාලයක් ඕගොල්ලෝ වෙනුවෙන් වැය කරන බව මතක තියාගන්න හරි පෙබරවාරි මාසේ ඉලවල වලට නිවාඩු දුන්නා එහෙනම් අපි අදින් මෙතනින් සමුගමු ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක් අයිබෝවන්